ඒ 1950 දශකයේ මුල් කාලය. නව රජයක් පත් වූවායින් පස්සේ A9 මාර්ගය ගල් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ වුණ කාලය. බොහෝ මිනිසුන් මාර්ගයේ වැඩ කටයුතු සඳහා දුෂ්කර ගම් නියම් ගම් වලින් පැමිණ තිබුණා. නන්ද ගුරුනාංශ කියන්නේ අති දක්ෂ ගුරුනාංශ කෙනෙක්. ඔහුත් මෙම මාර්ගය සංවර්ධන කිරීමේ කටයුතු වලට සම්බන්ධ වුණා. සම්බන්ධ වුණේ ශ්‍රමිකයෙකු ලෙස නොවේ. ඔහු අදාළ වැඩ කටයුතු වලට සම්බන්ධ වුණේ කුඩා කඩහිමියෙකු ලෙසයි. එනම් අදාළ සංවර්ධන කටයුතු සිදු වුණේ තෙරක් නොපෙනෙන මහා ඝන වනාන්තරය තුලයි. යාලවැනි මහා වනාන්තර තුල මාර්ගයේ ඉදිවෙන අවස්ථාවල ශ්‍රමිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය බඩු බාහිර ආදිය වෙළඳාම් කිරීමට නන්ද ගුරුන්නාන්සේ කුඩා කඩයකට අවශ්‍ය අවසරය දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන තිබුණා. නන්ද ගුරුන්නාන්සේ අදාළ කඩෙන් අධික ලාභයක් ඉපයීමට සමත් වුණේ ආහාර පාන අලවියෙන්. ගුරුන්නාන්සේගේ කෑම පත තුල දඩමසක් නොවර්ධින බැවින් ශ්‍රමිකයින් නිලධාරීන් දෙවේලක් නොවරදවාම නන්ද ගුරුන්නාන්සේගේ කඩෙන් කෑමට පුරුදු වී සිටියා. කෑලි දෙකේ තුවක්කු දෙකක්ද සතු වූ නන්ද ගුරුන්නාන්සේ රාත්‍රිය පුරාවට වන ලැහැබවල් පීරමින් දඩයම් සෙව්වේ පසුදා ලැබෙන මුදල් කන්දරාවට ලෝභකමින්. මුවන්, ඉත්තෑවන්, ඌරන් නන්ද ගුරුන්නාන්සේගේ තුවක්කු කටින් ගැලවුණේ බොහොම කලාතුරකින්. මේ කාලයේ නන්ද ගුරුන්නාන්සේගේ ගෝලයා වුණේ ඩිංගිරි බණ්ඩා. ඩිංගිරි බණ්ඩා කියන්නේ නන්ද ගුරුන්නාන්සේගේ ඇවැස්ස මස්සිනාගේ කොළුවා. කුඩා කල සිටම සත්තු දඩයම් කරමින් සුරාවට ලොල් වී කාලය ගත කරන බණ්ඩා දඩමස් ඉවීමෙහි අති දක්ෂයෙක්. ඔහු වැස්සකටවත් පාසලකට ගොඩ වූ පුද්ගලයෙකු නම් නොවේ. එම නිසා බණ්ඩා නන්ද ගුරුන්නාන්සේට ගැළපෙනම ගෝලයා වුණා. මේ යාල එලිකර මාර්ගයේ තනන කාලයයි. බණ්ඩා, බණ්ඩෝ, අර හැලිවලන් ටික හොදලා ඉවරයක් කරපන්කෝ. අද අපිට කැලේ වදින්න වෙනවා. කඩේ හරියට දඩමස් කඳුලක්වත් නැහැ. ආදනන් සත්තු දෙන්නෙක්වත් ගිනි බිඳ ගන්න ඕනේ ඈ. එසේ කියමින් ගුරුන්නාන්සේ තුවක්කු දෙක සුද්ධ කරන්න පටන් ගත්තා. මේකේ ඉන්නේ උන් දඩමස් බුදින්න හේන පෙරේතයි ගුරුන්නාන්සේ. ඒක සතෙක් වේල් දෙකයි. එසේ කියමින් බණ්ඩාද ගුරුන්නාන්සේ සිටි තැනට පැමිණියා. ඒවා මෙව්වයින් වැඩන්නේ. අපි අද වදින්නේ යාල කැලේට. මේකේ අලියා ඉන්නවා, වලහ, කොටියා, තව අමනුෂ්‍ය බලවේග උනත් තියෙන්න පුළුවන්. බණ්ඩා, රෑ 10යි වෙලාව. දොර ජනිල් වහලා වරෙන්. දැන් තමා වෙලාව. ගුරුන්නාන්සේ සහ බණ්ඩා කැලෑ වැදුනේ දඩයමක් බලාපොරොත්තුවෙන්. සඳ පායා තිබුණා. නමුත් ඝන වනාන්තරයේ ගමන් කිරීම පහසු නෑ. කුඩා පැලෑටි ඝනව වැඩි තිබුණා. පඳුරු අතරින් රිංගා යාම ලෙහෙසි පහසු වුණේ නෑ. ඒ අතර මුවෙකුගේ සේයාවක් දිස්සුනේ බණ්ඩාටයි.
බණ්ඩා ගුරුන් නාන්සේගේ මූණ බැලුවා. එපා, හිටපන්, මං තියන්නම්. ගුරුන් නාන්සේ බණ්ඩාට එසේ පැවසුවා. තුවක්කුව මුවා දෙසට මානාගත් ගුරුන් නාන්සේ ඉතා හොඳින් ඉලක්කය ගත්තා. කොකා ගස්සනවත් සමග පිට වූ වෙඩි උණ්ඩය මුවාට හැරෙන්නටවත් ඉඩ නොතියා මුවාගේ ගෙල සිදුරු කළා. ඇද වැටුණු මුවා ළඟට එසැනින් දිව ගිය බණ්ඩා මුවා කරට ගත්තා. "නැසේ, තව එකෙක්ට ගිනි බිඳිමුනේ. හෙට ආයෙන්න බෑනේ." "බලමු කොහෙනම් වැව් පිටියටවත් ගිහිල්ලා." ගුරුන් නාන්සේ එසේ පැවසුවා. දෙදෙනාම වැව් පිටියට ගමන් නැරඹුවා. වැව් පිටියේ ජලය බීමට පැමිණි තවත් මුව රංචුවක්. "ගුරුන් නාන්සේ, අද නම් දවස හොඳයි." "අනේ ගුරුන් නාන්සේ, මං තියන්නම්." බණ්ඩා ගුරුන් නාන්සේ ඉදිරියේ බැගෑපත් වෙනවා. "එහෙනම් තියපන්කෝ. ඒත් පොඩ්ඩක් ඉඳහන්, මට දොට්ට පිළට යන්න ඕන. මං එනකන් හිටහන් හරිද?" තුවක්කුව රංචුවේ ලොකුම සතාට මානාගත් බණ්ඩාට මුව රංචුව තුලින් තවත් කළු සතෙක් දැකගත හැකි වුණා. හොඳට බැලූ බණ්ඩාට දැකගත හැකි වුණේ හරකෙකු තරම් විශාල වල්ලූරෙක්. වල්ලූරු මසුත් තිබුණා නම් තවත් වැඩි මුදලක් උපයා ගැනීමට හැකි බව බණ්ඩාට සිතුණා. ගුරුන් නාන්සේ තමාට ඔහු පැමිණෙන තෙක් සිටීමට කීවද ලද අවස්ථාව මගහැර ගැනීමට බණ්ඩාට නොහැකි. ගුරුන් නාන්සේ මගක් එන විටම බණ්ඩා කොකා ගැස්සුවා. ඇසිපිය හෙලන වේගයෙන් ඇදී ගිය උණ්ඩය ඌරාගේ වැදුනා. වෙඩි උණ්ඩයද කාගෙන වල්ලූරා බණ්ඩා දෙස බැලුවා. කුළු හරකෙකුවත් බිම දැමීමට තරම් වූ උණ්ඩය ඌරාට දැනී තිබුණේවත් නෑ. ඌරා දෙස බැලූ බණ්ඩාගේ ඇඟ සීතල වී ගියා. ඌරාගේ ඇස් රතු පාටින් බබලනවා. කට දෙපැත්තෙන් වැහෙන කෙළද බණ්ඩාට දිස්වෙනවා. දල දෙකද කටින් කරකැවි එළියට පැන තිබුණා. බණ්ඩාටද සිතුනේ මූනම් සතෙකු නොවන වගයි. දෙය වැදුණු තැනින් වැහෙන ලේ සමගම ඌරා බණ්ඩා දෙසට පැනගෙන ආවා. තමා දෙසට පැමිණෙන වල් ඌරාට දෙවන වරටත් වෙඩි තැබීමට වෙවුලන දෑතින් යුතුව වුවද බණ්ඩාට හැකි වුණා. වැදුණු වෙඩි පාර දෙක අලියෙකු වුවත් බිම දැමීමට ප්‍රමාණවත් බව බණ්ඩා දන්නවා. නමුත් පෙර වේගයෙන්ම ඌරා බණ්ඩා දෙසට පැමිණෙනවා. "ගුරුනාන්සේ, ගුරුනාන්සේ!" බණ්ඩා පුළුවන් තරම් වෙර යොදා කෑ ගැසුවා. "මොකද යකෝ, තෝමන් දොට්ට පිළට ගිය ඩිංගට කොකා ගැස්සුව නේද පරයා?" බණ්ඩාගේ මූණ බැලූ නන්ද ගුරුනාන්සේට යමක් සිද්ධ වෙන බව තේරුම් ගැනීමට වැඩි වෙලාවක් ගියේ නෑ. වැව් පිටිය දෙස බැලූ ගුරුන් නාන්සිට දැක ගන්නට ලැබුණේ ඔවුන් දෙදෙනා දෙසට වෙඩි කාගෙන එන ඌරායි. "පරයා,
ඌරට වෙඩි තිබ්බ තුවක්කුවේ මේ මුවාගේ ලේ ටිකක් ගාලා වීසි කරපන් ඈතට. ගණින් මුවා කරට මගේ පස්සෙන් වරින්. එසේ කියමින් ගුරුන්නාන්සේ කැලෙන් එළියට දුවන්නට පටන් ගත්තා. බණ්ඩා ගුරුන්නාන්සේට අනුව යමින් තමන් ඌරට වෙඩි තැබූ තුවක්කු බටය කැලේ ඇතුළට වීසි කළා. වීසි කරනවත් සමග ඔවුන් දෙසට දිව ආ ඌරා තුවක්කුවේ ලේ සුවඳට ඒ දෙසට හැරී දුවන්නට වුණා. මුවා කරටගත් බණ්ඩා ගුරුන්නාන්සේ පිටපසින් දුවන්නට වුණා. ගුරුන්නාන්සේ ගුරුන්නාන්සේ අපි මේ මුවා විසි කරලා දුවමු ගුරුන්නාන්සේ. බණ්ඩා දුවන ගමන් කෑ ගැසුවා. එතකොට හෙට උයන්නේ උඹේ රෙද්දද? නන්ද ගුරුන්නාන්සේ කේන්තියෙන් ඇසුවා. තෝ ඉන්නේ නන්ද ගුරුන්නාන්සේ එක්ක. මං කියන විදියට හිටියොත් උඹ මැරෙන්නේ නැති වෙයි. නැත්තම් මං උඹට තෝ දන්නවනේ නන්ද ගුරුන්නාන්සේ ගැන. කටවහම් වරෙන්. මේක උගේ අඩවිය. කටු පඳුරු අස්සෙන් දුවන ගුරුන්නාන්සේගේ පසුපස දිව එන බණ්ඩාගේ පිටුපසින් කෙනෙකු අදින්නාසේ දැලෙනවා. කෙතරම් වේගයෙන් දිව්වත් බණ්ඩා එකම තැනයි. ක්‍රමයෙන් ගුරුන්නාන්සේගේ රුව බණ්ඩාගේ දෑස් මායිමෙන් ඈත් වී යනවා. ගුරුන්නාන්සේ ගුරුන්නාන්සේ! බණ්ඩා කෑ ගැසුවා. බණ්ඩාගේ විලාපය ඇසුණත් මේ මොහොතේ කලබල වීම දෙදෙනාටම මරු කැඳවීමට තරම් වන දෙයක් නිසා නන්ද ගුරුන්නාන්සේ කලබල වුණේ නෑ. ඔහු පැමිණි වේගයෙන්ම දිව ගියා. මුව මස් කඳද අතහැරුණු බණ්ඩා පිටුපස බැලුවා. මුළු ලොවම කැරකෙන වාසේ බණ්ඩාට දැනුණා. මේ තමා ඉදිරියේ දිස්වන්නේ තමන් මෙලොව දැක ඇති අවලස්සනම භයානකම රූපයයි. පෙරදුටු ඌරුරුව දැන් නෑ. ඒ වෙනුවට ඇත්තේ අඩි 8ක් පමණ උස අඩක් වලසෙකුත් අඩක් මිනිසෙකුත් වන අවලස්සන රුවක්. ඇස් රතුම රතු පාටයි. අඳුරු පැහැදිව පපුවතෙක් එල්ලෙනවා. දත් මුවින් එළියට පැන තිබුණා. ජයසේන යක්ෂයාගේ හූහඬ මුළු කැලයම දෙතරවීමට සමත් වුණා. ගුරුන්නාන්සේද තමා හැරගිය නිසා බණ්ඩා තම ජීවිත ආශාව අතහැරියා. ජයසේන යක්ෂයාගේ පහරින් බණ්ඩා වීසි වී වැටුණා. යක්ෂයා මේ සැරසෙන්නේ බණ්ඩාගේ ජීවිතය අවසන් කරන පහරටයි. අඟල් 5-6ක් දිග නියපොතු බණ්ඩාගේ බෙල්ල ඉලක්ක කර පැමිණෙනවා. ඈතින් ඇසුණු මන්තර මතුරන හඬත් සමග නිකුත්ුනේ වෙඩි හඬවල් 2යි. වියරුවෙන් සිටි ජයසේන යක්ෂයා වෙඩි පාරවල් කාගෙනම වලස්රුවක්ගෙන කැලේට වැදුනා. බණ්ඩාගේ ජීවිතය බේරුණේ 99න්. බණ්ඩා දෙසට හීයක වේගයෙන් පැමිණි ගුරුන්නාන්සේ. ඉක්මනට ඔය මුවා ගනින්.
අපි ඉක්මනට උගේ අඩවියෙන් පැන ගන්න ඕන. ඕකා ඕකා ඔය ගියාට ආපහු එනවා. උගේ අඩවියේ අපිට ලොකු බලයක් නැහැ. දැන් උඹ ඉස්සරහින් දූපන්. මං පස්සෙන් එන්නම්. එසේ කියූ ගුරුන්නාන්සේ බණ්ඩා පිටුපසින් දුවන්නට වුණා. දැන් කැලෑම කලඹමින් සුළං හමනවා. මූසල සුළඟ මුළු සිරුරම සීතල කිරීමට සමත්. ඇඟ කිලි පොලා යන හූහඬ ක්‍රමයෙන් නන්ද ගුරුන්නාන්සේට ලං වෙනවා. මෙවර යන්ත්‍ර මන්ත්‍ර වලින් වැඩි යමක් කළ නොහැකි බව ගුරුන්නාන්සේ දන්නවා. කළ හැකි හොඳම දේ වන්නේ කෙසේ හෝ කැලයෙන් එළියට පැන ගැනීමයි. නන්ද ගුරුන්නාන්සේට ඈතින් දිස්වන්නේ තමන්ගේ තාවකාලික නිවස්නයයි. ගුරුන්නාන්සේගේ එහෙ මලක් පිපුණා වාගේ තමන් පෙර සිටම පැල මායිමට ප්‍රබල ආරක්ෂාවක් කර ඇති බව ඔහු දන්නවා. බණ්ඩා වැට අසල හති අරමින් සිටිනවා. ගුරුන්නාන්සේ ආවේගයෙන්ම බණ්ඩාට පයින් ගැසුවේ බණ්ඩා වැට මායිමෙන් ඇතුළට වීසිවීමටයි. පාපහර කෑ බණ්ඩා වැට තුළට වැටුණා. වේගයෙන් ගුරුන්නාන්සේ පිටුපසින් පැමිණි ජයසේන යක්ෂයා ගුරුන්නාන්සේගේ පිටට පහරක් ගසනවාත් සමගම නන්ද ගුරුන්නාන්සේද වැට තුළට පැනගත්තා. ගත් නන්ද ගුරුන්නාන්සේ ජයසේන යක්ෂයා දෙසට හැරි තොගේ සෙල්ලං තොගේ අඩවියේ මගේ සෙල්ලං මගේ අඩවියේ යනුවෙන් පවසා මතුරන්නට පටන් ගත්තා. මන්තර සමගම නිකුත්ුනේ තවත් වෙඩි හඬවල් කිහිපයක්. මන්තර ශබ්දයේ වැඩිවත්ම යක්ෂයා අතුරුදහන් වුණා. කෙසේ හෝ මුව මස්ත පසුදින ආහාර වේලට සපයා ගැනීමට ගුරුන්නාන්සේට හැකි වුණා. එහෙත් යලි කිසි දිනක දඩයම් කිරීමට අදාළ කැලෑ කොටසට නොයෑමට නන්ද ගුරුන්නාන්සේ තදින් හිතාගත්.